දවසින් දවස අප රටේ රතවාහන නීතිය සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නාර්ථයක් නිර්මාණය විමික් තිබෙන. බොහෝ බිලාබට අපේ රටේරියුදුරන් නොසලිකලිම තාකාරයෙන් රිය පැදවීමත්. ඒවගේම සමහර වෙලාබට නියමිට සුදුසකම් සපුරන්න නැතුව රේදුරු පලපත්‍ර ලබාගැනීමත් මේකට බල පාලති වෙනවා. විශේෂයෙන්ම මේරටේ තියන නීතියගෙන දන්න හැමෝම දන්න කාරණයක් තමයි අපේ රටේ අයිංසකයන්ට බලපාන නීතිය ලොකු ඉහළ පෙළේ පුද්ගලන්ට බලපාන්නේ නැහැ. මේක තමයි අවාසනාවන්තම තත්වය. අපේ රට ඕනෑම කෙනෙකුට රියදුරු බලපත්‍රයක් ගන්නට පුළුවන් ඒ සඳ අවශ්‍ය කරන්නේ ඔහුට කොතරක් දුරට ජරාව දෙන්න පුළුවන්ද කියන කාරණි. ඒමන්න තම් පගාව දෙන්න පුළුවන්ද කියන කාරණි. හැමෝම දන්න කාරණයක් තමයි කිසියම් පුද්ගරයකු විශේෂම තමන්ගේ, ඒ රියෙදුරුූ බලපත්‍රය ලබාගැනීම සඳහා යන ත්‍රායෝගික පරීක්ෂණයේ විශේෂම ඒ පරීක්ෂක වරයට අතට මලවනනං අනිවාර්යම ඔහට කොතරගම් සුදුසුකම් නැත වුණත්. ඒරියදුරු බලපාත්‍රය ලබාගනීමට අවශ්‍ය කරන සුදුසුකම් නැතිබනත් ලබාගැනීමේ හැකියාවක් තිබෙන. ඒවගේම තමයි අපේ රට අනතුරක් වුණාට පස්සේ වෙන රටවල්වල වගේ තඳින් නීතිය ක්‍රියාම කරන්න නැහ. විශේෂයෙන්ම ඉහල පෙළේ පුද්දලයකුටනම් නීතෙන් ගැලවීමට අවශ්‍ය කරන්න ඕනම සුදුරක් නිර්මාණය කරනවා. ඔබට මතකනම් මීට සති දෙකතුනකට පෙර. හත්වය පවුලෙ කොල්ලෙක් අත්තනං ගොට පත්වනා බීලා තමන්ගේ ප්‍රැජරෝ එක පැදවගෙන ගිහිල්ලා අනතුරක් කරඩ මේ අනුතුරේද මැරුණේ සාමානි කෙනෙක් නෙමෙයි. රහස් පොලිසියේ නිලධාරිය තවත් නිලධාරීෙක් තුවායාල ලැබුව. මේ වෙනකට ඔහුට ඇප ලැබිලත්තිබේවා විශේෂම රත්තුවත්ත පවුල ඔබදන්නවා මහින්ද රාජපක්ෂක පවුලත් එක්ක කිට්ටු සම්බන්ධයක් පවතිනවා. මේනිසා ඔහු ඉතාමන්ම මෑත කාලය තුළ තමන්ගේ වරදිින් ඉදස්වීමට තිනෙක්ද කල වැඩි කියනක තමයි බොහෝ දෙනෙක්ගේ මතය. අනිත් කාරණය තමයි මොහු නීති විද්‍යාලයේ ශිශ්‍යයක්වරීම මිස්තරණ සාමාන්‍යයෙන් නීතිඥය කුණාමයි රටේ අනිත් මිනිස්සුන්ට වඩා ඉහල. විෙන තිබවිතුය කියෙන කාරණය තමයි සමාජයේ බලාපොරොත්තුවෙන්න හැබැයි ඒක පට්ටපල් බොරුවක් කියන එක බොහෝ දෙනෙක් දන්නවා. විශේෂයෙන්ම නාමල් රාජපක්සලමැනිි තක්කඩින් ගේ ක්‍රියන්කලාපය තුළ පෙන්නල දුන්නා ශීලංකා නීති විද්‍යාලය කියන්නේ කොච්චර හොර වැඩ තක්කඩි වැඩ මැරවැඩ කුපාඩිකන් කරන්න පුළුවන් තැනත්ද කියන කාරණි. නාමල් රාජපක්ෂවිතරක් නෙමයි මම නාමල් රාජපක්ෂ මහයිකා එකන මිනිමරු මරත් නිීදීය කුණනේ ඕලෙල්වුවක් පස් නැතුව. ගණන් අසමත් පෙරකො දෝරුව තමයි මේ මයින්ද රාජ්‍ය පාක්ස. මිටුනි අදත් ඒවගේ මානුතුරක් සිද්ධ වන. ඒ තමයි කුසල්මෙන්න්ඩස් වාහනයක් පදවගැ ගිහිල්ලා. අවුරුදු හැට හතරක පුද්ගලෙක් හැප්පුවා. ඒමන තම් ඔගේ වාහනය ඔහුට පාලනය කර ගැනීමට නොහැකිවීම නිසා ඔහු හැට හතරැවැරිදි පුද්ගලෙක් පානුදුරේදී. තුරට ලත්කර මේ වෙනකට ඔහු මේ ගෝස්තිබෙනවා. කුසල්මෙන්ඩිස් මේ වෙනට පානදුර පොලිසයට භාරවීමෙන් අනතුරුව ඔහු අත්තරංගුවට අරගෙන තවත් නොබෝවේලාවකින් මයිස්ත්‍රලාාතෝරයා වෙත ඉදිරිපත්කිරීමට සූදානම් කරලා තිබෙනවා. කෙසේ විතත් මිට්තවරණ දවසින් දවස අපේ රටේ රතවාහන නීතිය සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නාර්ථයක් නිර්මාණී වෙලාාත්තිබෙනවා. මේ තත්ත්ය වෙනස් කරන්නට පුළුවන් අපේ රටේ විශේෂම රියදුරු බලපත්‍රයක් ගන්නකොට ඒ පුද්ගලයා ඒ සඳහා කොටෙක් දුරට හැකියාවක් තියෙන පුද්ගලෙක්්ද කියන කාරණය නිවරදි පරීක්ෂණයකින් ස්ොයා බැලම් හැබැයි අපේ රට අද වෙනකොට හැමෝම දන්න කාරණයක් තමයි අපේ රටේ නාරාහෙන් පිට තියෙන රථවාහන බලපත්‍ර නිකුත් කරන ආයතනය තරම් දූෂිතාද ආයතනයක් කහොයාගෙනීමම අතිශ්‍යයාමාරු ඉතින් මෙන්න මේ කාල කන්නේ තත්ත්ය වෙනස් කරලා මේරට ඉන්න ඉංසක මිනිස්සුන්ගේ ජීවිතය. මහපාරදිී අනතුරකට ලක් නොකරන තත්වකට මේරට තල්ලු කරන්න නම්. අපි අපේ රටේ රියදුරන්ගේ ප්‍රමිතිය ඉහලට ගෙනනේම අධ්‍ය වශව වෙලාත්තිබිෙනවා. අනිත් තාර්ණය තමයි ඉහල පෙලේවුන් වැරදි කරනකොට ගැනවිල යන්න තිනෙ ඉඩකඩ පහමන් නිවරදි කරණින්මත් අධ්‍යවශ්ව වෙලාත්ති මිෙන. තවසින් දවස බල්ලට යන අපේරට නිවරදි කළ හැකි, සමාජ දේශපාලන කන්ඩෑමක් සමඟ අපි පෙරට පිටනි අර්ගෙනෙන් තු රජයි ග්‍රහනයක් නොැති බව ඔබ්‍රසිී පත් කරමින් මා ඔබෙන් සමමුගන්. ඔබ සැමටට ජය.